අයිබෝන් හැමෝටම ඉතින් වෙනද වගේම සුපුරුදු ලෙංගතුකමින් ඔයාලා හැම කෙනෙක්වම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මගේ ජීවිතයේ ඉතාම සතුටු දවසක්, ඉතාම සුවිශේෂී මොහොතක් තමයි අද ඔයාලත් එක්ක මේ විදිහට බෙදා හදාගන්නට වීඩියෝවක් අරගෙනවිල්ලා තියෙන්නේ. ඉතින් මීට අවුරුද්දකට විතර ආසන්න කාලේ මගේ සමාජ මාධ්‍ය ජාලාවල් හිටිය කෙනෙක් නම් දන්නවා මම රුමේනියානු භාෂාව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහේ පොතක් නිර්මාණය කරනවා කියලා. ඔයාලට ඒ පිළිබඳව තොරතුරු යම් ප්‍රමාණයකින් ලබා දීමක් සිදු කරා. ඉතින් ඔන්න අවුරුද්දකට ආසන්න කාලයක ලොකු පරිශ්‍රමයක් දරලා ලොකු වෙහෙස මහන්සියක් වෙලා දැන් වෙනකොට මගේ ඒ හීනය ඔයාලත් එක්ක බෙදා හදා ගන්නට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ඉස්සරහා පේනවා, මේ තමයි මම විසින් රචනා කරපු රුමේනියානු භාෂා ප්‍රවේශය කියන මගේ කුළුඳු කෘතිය, කිව්වොත් මම නිවැරදි. ඉතින් මගේ ජීවිත කාලය තුළ මම විවිධ විදිහ නිර්මාණ කරලා තියෙනවා, නවකතා, කෙටි කතා මේ වගේ දේවල් ලියලා තියෙනවා. නමුත් කවදාවත් ඒ කිසිම එකක් එළිදක්වන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි මේ රුමේනියාවට ආවට පස්සේ මම මේ රුමේනියානු භාෂා ප්‍රවේශය කියන පොත තමයි මට ඉස්සල්ලාම එළිදක්වන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ සතුට තමයි මේ විදිහට අද ඔයාලත් එක්ක මේ කතා බහ කරන්නේ. ඉතින් මේ තියෙන්නේ පොත, ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේකේ විස්තර ඔයාලත් එක්ක කතා කරන්නම් හැම දෙයක්ම. ඉතින් මට පුංචි දේවල් ටිකක් ඔයාලත් එක්ක කතා බහ කරන්නට අවශ්‍යයි. මම මගේ රුමේනියානු ජීවිතය, නැත්නම් රුමේනියාවේ මගේ කතාව කියලා වීඩියෝ එකක් කරලා තිබ්බා. ඔයාලට ඒක බැලුවා නම් යම්කිසි අදහසක් තියෙනවා, කොයි වගේ ජීවිතයක්ද, කොයි වගේ කාලයක්ද මේ රුමේනියාව තුළ මම ගෙව්වේ කියන එක පිළිබඳව. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මම අවුරුදු දෙකකට තමයි මේ රුමේනියාවට ආවේ. අවුරුදු දෙකක් ජොබ් එකක් කරලා යම් මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගෙන ආපහු ලංකාවට යනවා කියන බලාපොරොත්තුවෙන්. ඉතින් ඒ දවස්වල වුණත් මට එහෙම මුල් කාලේ ඇත්තටම මගේ ඒ පළවෙනි ආයතනේ ඒ හැම කෙනෙක්ටම මම විශේෂයෙන් ස්තුති කරනවා. ඉතින් මුල් කාලේ මට ගුරුවරියක් ඒ ආයතනයෙන් ලබා දුන්නා. ඉතින් ඇගින් ඒ මූලික දේවල් මම ඉගෙන ගත්තා. නමුත් ඒ ආයතනයේ සිදුවුණු යම් යම් ගැටලු නිසා මට රුමේනියාවත් භාෂාවත් ඒ ආයතනයත් මේ හැම දෙයක්ම එපා වෙලායි තිබුණේ. මොකද මම වැඩි කාලයක් ඉන්නේ නැහැ මේ භාෂාවක් ඉගෙනගෙන, මට ඇති ප්‍රයෝජනයක් නැහැ කියන තැනට මගේ ඔළුව වෙනස් වෙලා තිබුණේ. හැබැයි ඇත්තටම දැන් ඒ හිතපු විදිහට නෙවෙයි. දැන් වෙනකොට අවුරුදු 6කට ආසන්න කාලයක් මේ රට තුල මම ඉන්නවා, දෙකෙන් යන්න ආපු මම. ඉතින් ඒකත් එක්ක මට ඔයාලට දෙන්න ඕන පළවෙනිම පණිවිඩය තමයි ජීවිතයේ යම් දෙයක් ඉගෙන ගන්න තියෙනවා, භාෂාවක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි රැකියාවක් වෙන්න පුළුවන්, මේ මොනාම හරි දෙයක් ජීවිතයට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් කවදාවත් ඒ මොහොත අතහරින්න එපා. මොකද කොයිම වෙලාවක හරි ඒ ඉගෙනගත් දේ ප්‍රයෝජන වෙන්න පුළුවන්. කොයිම වෙලාවක හරි අපි ඉගෙනගත් දේට වටිනාකමක් ලැබෙන්න පුළුවන්. කොහොම නමුත් ඒ ආයතනයේ ඒ ප්‍රශ්න කාලයත් එක්ක විසඳිලා ගියා. ඉතින් ඒකත් එක්ක මම ඔයාලත් එක්ක මේ YouTube නාලිකාව, මගේ නාලිකාව බෙදා ගන්න පටන් ගත්තා. ඒකත් එක්ක ලොකුම හේතුවක් වුණේ මගේ වීඩියෝස් බලන ඕගොල්ලෝ. මොකද මම රුමේනියානු භාෂාව පාසල කියලා මගේ වීඩියෝ 10ක් විතර මම හිතන්නේ මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් වල ගොඩක් අය මගේ ඒ වීඩියෝ බලලා භාෂාව ඉගෙන ගත්තා. ඉතින් ගොඩක් අය මට හොඳ කමෙන්ට්ස් ලබා දීලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මට ලොකෝ සතුටක් දැනුණා. ඒ වගේම මම හිතුවා ගොඩක් හොඳයි මට පුස්තකයක් විදිහට මේ වගේ පොතක් නිර්මාණය කරන්න පුළුවන් නම් කියන එක පිළිබඳ. ඊට පස්සේ මම මෑත කාලේ නම් ඔයාලට වීඩියෝස් දුන්නේ නැහැ. මොකද මගේ සම්පූර්ණ කාලයම මේ පොතට තමයි ගොඩක් වෙලාවට මම වැය කරේ. ඉතින් කොහොම හරි මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් නැද්දේ අද මෙන්න මේ රුමේනියානු භාෂා පාසල කියන පොත ඔයාලට දැන් මිලදී ගන්න පුළුවන් තත්ත්වෙට මම අරගෙනවිල්ලා තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට කියන්නම් කොහොමද මේක මිලදී ගන්න පුළුවන්, මොනවද මේ පොතේ තියෙන්නේ කියලා මම ඔයාලත් එක කතා කරන්නම්. ඉතින් ඇත්තටම මේක පාඩම් 36ක් විතර ආවරණය වෙන විදිහට තමයි මේ පොත නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රුමේනියාවට එන කෙනෙකුට දැනගෙන ඉන්න ඕන මූලික දේවල් නැත්නම් මේ භාෂාවේ ෆවුන්ඩේෂන් එක කිව්වොත් නිවැරදි. ඇත්තටම තව දෙයක් තමයි මම මගේ වීඩියෝස් වලත් කියලා තියෙන රුමේනියානු භාෂාව හරි පහසුයි කියලා. මොකද ඕගොල්ලොන්ව එන්කරේජ් කරන්න ඕන නිසා. හැබැයි මට ඇත්තටම දැන් කියන්න ඕන දේ තමයි රුමේනියානු භාෂාව
පහසු භාෂාවක් නෙවෙයි. මම ඉගෙනගෙන තියෙන අනිකුත් භාෂාත් එක්ක බැලුවාම ටිකක් අපහසු අමාරු භාෂාවක් රුමේනියානු භාෂාව. ඒක එහෙම වෙන්නේ මේ ව්‍යාකරණ ටික නැත්තම් මේකේ ෆවුන්ඩේෂන් එක බේසික් ටික හරියට වැටුනේ නැත්තම්. ඉතින් ඒක එහෙම වුණොත් අපි කොච්චර කතා කරත් ඉගෙන ගත්තත් සමහර තැන්වලදී ඒවා වැරදි විදිහටයි අපි භාවිතා කරන්නේ. ඉතින් ඒ ගොඩක් දේවල් ඔයාලට මේ පොත හරහා ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් භාෂාවේ මූලික තැන ඉඳලා ඔයාලට අවශ්‍ය වෙන එදිනෙදා භාවිතා කරන්න අවශ්‍ය වෙන වාක්‍ය වචන මේ හැම දෙයක්ම මේ පොත තුළ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් රුමේනියාවේ ඉන්න ඔයාලට වගේම ඒ වගේම ලංකාවේ ඉන්න අයටත් ඉක්මනින්ම මේ පොත මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් රුමේනියාවේ ඉන්න අයට නම් ඔයාලට මේක මිල රුමේනියානු ලේ 35ක මුදලක් තමයි වෙන්නේ. ඔයාලට මම නම්බර් එකක් දෙන්නම්. ඒ නම්බර් එකට මැසේජ් එකක් හරි කතා කරලා හරි ඔයාගේ කෝඩ් එක දාගන්න පුළුවන්. ඉතින් දවස් දෙකක් තුනක් වගේ යනකොට ඔයා රුමේනියාවේ කොයි සිටි එකේ හිටියත් ඔයාට මට පෝස් කරලා එවන්න පුළුවන්. දැනට මේ පොත මිලදී ගන්න පුළුවන් මං හරහා විතරයි. ඉතින් ඉදිරියේදී ලංකාවේ ඉන්න ඔයාලටත් ඉක්මනින්ම මේ පොත මිලදී ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඉන්න අය නම් මම ඔයාලටත් නම්බර් එකක් දාන්නම්. මේ නම්බර් එකට කතා කරලා මැසේජ් එකක් දාන්න ඔයාලට පොත අවශ්‍ය නම්. ඉතින් ඔයාලටත් තැපැල් මාර්ගෙන් ඉක්මනින්ම මේ පොත ලබා දෙන්නම්. ඉතින් මේක තමයි මට ඔයාලත් එක්ක බෙදා හදා ගන්නට අවශ්‍ය වුණු මේ සුවිශේෂී මතකය. ඉතින් ඒ වගේම මම ගොඩාක් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මගේ ඒ පළවෙනි ආයතනයට. මොකද ඒ ආයතනින් තමයි මට ගුරුවරියක් වදුන්නේ. ඇය තමයි මට මේ භාෂාවේ මූලික දේවල් ටික උගන්වුවේ. ඉතින් ඇය රමෝනා. ඉතින් ඒ ගුරුතුමියවත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ ඒ පළවෙනි ආයතනයේ ලෞරා මහත්මිය, ඒ වගේම අංකුත්සා සහ කොස්මින් ඇතුළු ඒ පිරිසවත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මම මේ රටට එන්න හේතුවක් වුණේ මගේ සහෝදරයා. ඔහුවත් මෙතනදී විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මගේ අම්මව. ඉතින් ඇය තමයි මාව මේ තත්ත්වයට හැදුවේ. ඉතින් ඇය නැත්තම් මම කොහොමත් මේ වගේ තැනක අකුරක්වත් ඉගෙන ගන්න තැනක නැති වෙන්නට තිබුණා. ඉතින් ඇයටත් මගේ ස්තෝතිය පුද කරනවා. ඒ වගේම තමයි මගෙත් එක්ක කාලයක් තිස්සේ ඉන්න මගේ ගෙදර ඉන්න අනිකුත් යාළුවා. එයත් ගොඩක් වෙලාවට මට මේකට උදව් උපකාර කරා. මොකද මගේ ගෙදර උයන පියන වෙලාවල් වලදී පවා ඒ දේවල් වලට මගෙන් වැය වෙන්න තියෙන කාලය මට පොත වෙනුවෙන් වැය කරන්න දීලා ඉතින් එහෙම පරිත්‍යාග කරපු යාළුවෙක් ලලිත්ව. ඉතින් එයාවත් තමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ මල්ලිව එයාවත් ආදරෙන් මතක් කරනවා. මොකද ගොඩක් වෙලාවට මං කරන්න ඕන දේවල් වලට මට ගයිඩ් කරන්න එයා. ඉතින් ඒකත් ලොකු උපකාරයක් මට මේ පොත මේ විදිහට අද ඔයාලා අතරට ගේන්නට. ඉතින් ඒ වගේම නම් වශයෙන් කියන්න නොහැකි වුණු හැම කෙනෙක්වම ඉතාමත් ආදරයෙන් සිහිපත් කරනවා, ස්තුතිපූර්වක වෙනවා. මොකද මේ පොත මේ විදිහේ නිර්මාණයක් විදිහට එළියට ඇවිල්ලා තියෙන්නේ ඔය හැම කෙනෙක්ගේම දායකත්වය නිසා. ඉතින් එහෙමනම් අද ඉඳලා මේ පොත ඔයාලට බාරයි. ඔයාලට මේකෙන් රුමේනියානු ජීවිතයේ කටුක අත්දැකීම් ලබන්නේ නැති වෙන තැනට පත් වෙන්නට තමයි මගේ අරමුණ. මොකද මුල් කාලේ භාෂාවේ කිසිම දෙයක් දන්නේ නැති කාලවල ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඉතින් සමහරක් වෙලාවට අඬුවක් ගේන්න කිව්වොත් වෙන මොන හරි ගිනියලා බැනුම් අහපු අවස්ථා තිබුණා. එන්න කිව්වොත් ගියපු අවස්ථා තිබුණා. ඉතින් එහෙම නොවෙන්නට ඔයාලට මේ පොත හේතු පාඨක වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරමින්. ඉතින් මේ වීඩියෝ එකෙන් සමුගෙන යන්නම්. ඉතින් ආයෙමත් මතක් කරනවා රුමේනියානු භාෂා ප්‍රවේශය ඔයාලට මිලදී ගන්න අවශ්‍ය නම් මගේ සමාජ මාධ්‍ය ඕනම එකකින් මැසේජ් එකක් දාන්න. විශේෂයෙන් මං දෙන මේ නම්බර්ස් දෙකෙන් රුමේනියාවේ ඉන්න කට්ටියට මෙන්න මේ නම්බර් එකට මැසේජ් කරලා පොත මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඉන්න අයට මෙන්න මේ නම්බර් එකට මැසේජ් කරලා නැත්නම් කෝල් එකක් දීලා මේ පොත මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස් උදහස් මේ හැම දෙයක්ම ඉතාමත් සතුටින් බාර ගන්න අරමුණෙන් අදට මේ වීඩියෝවෙන් ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි.